ඊයේ ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශය ඇහුවද කොහොමද එතුමාගේ කොහොමද දකින්න දැන් ඔබතුමාගේ විපක්ෂ විදිහට? මම දැක්කා ජනාධිපතිතුමා අඳුරේ ඉඳගෙන අඳුරේ ප්‍රකාශයකට පත් කරා අඳුරේ අතපත ගන්නවා වගේ තමයි අපි දැක්කේ. ඉතින් ආරංචියේ සුබයි කියලා තමයි ගහලා තිබුණේ නේද? ඉතින් අපිටත් කියන්න තියෙන්නේ ආරංචියේ සුබයි, තව පෝය 3යි, ආරංචියේ සුබයි, ආණ්ඩුවේ මලගම අත ළඟයි, ආරංචියේ සුබයි, සක්වල 300ක් හිට අනිත් දවසන් වෙනවා. ජයගමු ශ්‍රී ලංකා ජූනි 28 සහ 29 මඩකලපුව හින්දු විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී ආරංචියේ සුබයි ආණ්ඩුව 4 ගාති දැන් බිම වැටලා කැඩිලා බිඳිලා ගිහිලා තියෙන්නේ. ඉතින් අර කතාවක් තියෙනවනේ යන යකා කොරහා බිඳගෙන යනවා කියලා. ඉතින් ආණ්ඩුවත් මේ කොරහා බිඳගෙන තමයි යන්න හදන්නේ. ආණ්ඩුව තමන්ගේ ලාස්ට් ට්‍රයි එක කරමින් ඉන්නේ. ලාස්ට් ට්‍රයි එක. මේ ලාස්ට් ට්‍රයි එක කරන්නේ දිනන්න පුළුවන්ද කියලා බලනවා. ඉතින් මේ විශාල මුදලක් වියදම් කරලා මේ කැම්පේන් එකක් කරලා අන්තිමට අර තිබුණු සොච්චමත් නැති කරගත්තා වගේ වැඩක් තමයි උනේ. ආරංචියේ සුබයි කියලා මිනිස්සු බලන් හිටියා මොකද්ද මේ ආරංචිය කියලා. අන්තිමට බලනකොට ඇති ආරංචියක් නැහැ. පහුගිය ටිකේ දිගටම කරපු අඳෝනාව තමයි ජනාධිපතිවරයාගෙන් තිබුණේ. ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන්නේ තව පොය 3ක් ඉවසගෙන ඉන්න. ඒ පොය 3න් පස්සේ මේ රටට වැඩ කරන්න පුළුවන් ස්පීඩ් මෑන් කෙනෙක් රටේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඒ ස්පීඩ් මෑන් වෙන කවුරුවත් නෙමෙයි, පහුගිය කාලේ පෑඩ් මෑන් කියපු, පහුගිය කාලේ බස් මෑන් කියපු, මේ රටේ ජනතාව වෙනුවෙන් වේගෙන් වැඩ කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා. අනිල් වික්‍රමසිංහ මහත්තයා හදන්නේ 2048 මේ රට සංවර්ධනය කරාගෙන යන්න. හැබැයි ස්පීඩ් මෑන් උයි එයාගේ ටීම් එකයි ඉතාම කෙටි කාලයකින් මේ රට යථා තත්ත්වයට පත් කරලා ඉතාම කෙටි කාලයකින් මේ රට සංවර්ධනය කරාගෙන යන වේගවත් වැඩපිළිවෙල සාර්ථක ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද දිනේට මේ රටේ සියලු දෙනාටම අවබෝධ වෙලා තියෙනවා දිනන්නේ සජිත් කියලා. දිනන්නේ සජිත් කියන එක අද ගමේ නගරේ කාටත් සපත වෙලා තියෙනවා. ඒ නිසා අපි සමගි ජන බලවේගය විදිහට මේ රට නිවැරදි දිශාවට අරන් යන්න පුළුවන් පාලනයක් ඇති කරන්න මේ ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයකුත් එක්ක බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට දැන් මෙතන බලා ගන්න තියෙන්නේ දෙවෙනියා, තුන්වෙනියා, හතරවෙනියා කවුද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. පළවෙනියා කවුද කියන එක බොහොම පැහැදිලි. මොකද දැන් ප්‍රධාන අපේක්ෂකයෝ හතරක් එනවා කියන එක බොහොම ස්ථිරයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා, ඊළඟට අනුර කුමාර දිසානායක මැතිතුමා, ඊළඟට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, ඊළඟට රාජපක්ෂ කඳවුරෙන් එක්කෝ නාමල් රාජපක්ෂ, එහෙම නැත්නම් ධම්මික පෙරේරා, මේ දෙන්නගේ එක්කෙනෙක්. ඒක බොහොම පැහැදිලි. ඒ නිසා පළවෙනියා තරඟය බොහොම පැහැදිලි ජයග්‍රහණයකින් අවසන් කරයි. දෙවෙනියා, තුන්වෙනියා, හතරවෙනියා අතර තරඟයක් තියෙයි. හැබැයි දෙන්න අතර වෙනස 130කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් බවට නම් අපිට බොහොම පැහැදිලිම කියන්න පුළුවන්. ඒ නිසා මේ රටේ ජනතාවට මේ 2024 වසරේ වැඩ කරන නායකයෙක්, ඒ වගේම රටේ ජනතාව ගැන තෙතමනයක් තියෙන ආදරණීය නායකයෙක්, දක්ෂ කණ්ඩායමක් ඉන්න නායකයෙක් විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වෙන එක වළක්වන්න බෑ. ඒ කියන්නේ ජනාධිපතිතුමා ඊ අවසාන මොහොතේ කියනවා දැල් පාලමෙන් අරගෙන යන දරුවා බොහෝ පරිස්සමෙන් මම දැන් ගොඩාක් දුර අරගෙන ඇවිල්ලා තියෙනවා, දැන් දෙන්නෙක් එකතු වෙලා දෙපැත්තෙන් අදිනවා, දැන් ඔබතුමා ඇදලා ගන්න හදන දරුවා. එතුමා ඔය කියන එතුමා කියන දරුවට අද තුන් වේල කන්න බෑ දෙවේලයි කන්නේ. ඔය කියන දරුවට අද පාසලේ අධ්‍යාපනය ලබන්න විදිහක් නැහැ. සතියට දවසයි දෙකයි පාසල් යන්න දෙමව්පියන්ට ආර්ථික ශක්තියක් නැහැ. ඔය කියන දරුවට මන්දපෝෂණය. රටේ ජනතාවගෙන් 50%ක් මන්දපෝෂණයට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ඔය කියන දරුවා තෘප්තිමත් දරුවෙක් නෙමෙයි, පෝෂ්‍යදායි දරුවෙක් නෙමෙයි, කෙසඟ දරුවෙක්, නිරෝගී දරුවෙක් නෙමෙයි. ඒ නිසා ඔය කියන දරුවාව අපි ලබා ගන්න උත්සාහ කරන්නේ ඒ දරුවගේ අධ්‍යාපනය, ඒ දරුවගේ අනාගතය, ඒ දරුවගේ සෞඛ්‍ය, ඒ දරුවගේ පවුල ශක්තිමත් ආර්ථිකයක් කරගෙන ගිහිල්ලා
ඉදිරියට ගෙනියන්න මිසක් ඒ දරුවා පෙන්නලා තමන්ගේ ගජමිතුරන්ව තමන්ගේ ළඟ ඉන්න තමන්ගේ ඇමති මණ්ඩලය සතුරු කරන්න කටයුතු කරන්න නෙමෙයි ඒ දරුවට අනාගතයක් නිර්මාණය කරන්න තමයි අපේ දරුවා බාර ගන්න හදන්නේ. දැන් අද උදෑසන සමගි ආර්ථික කමිටුව ජනතුමාගේ මේ ක්‍රියාපිළිවෙත සම්බන්ධව පොඩි ධනාත්මක අදහසක් ණය ප්‍රතිවිරෝධිත කිරීම මේ කිවිසුම්වත් සම් කිරීම සම්බන්ධව සාධනීයව දැක්කා. ඔබතුමා උස්සලා පොළවේ ගැහුවා වගේ වැඩක් කරේ. මෙහෙමයි ජනාධිපතිතුමා මේ කටයුතු කරගුණු ගිය ආර්ථික වැඩපිළිවෙලේ හොඳ දේවල් අපි අගය කරානේ. අපි ආර්ථික වැඩපිළිවෙල ඉස්සරහට යන්න ඕන හොඳ දේවල් අපි ඉස්සරහට යනවා. හැබැයි මේ IMF එකක ගවුණු සංශෝධනයේ විය යුතු කර්ම කාරණා ගණනාවක් තියෙනවා. ඒ සංශෝධනයේ නර කර්ම කාරණා සංශෝධනය කරලා අපි ඉස්සරහට යන එක තමයි අපේ යුතුකම. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් දකින්නේ ඔහු මේ තාවකාලිකව බාරගත්තේ රාජපක්ෂලව රකින්න මිසක් රට ඉස්සරහට අරගෙන යන්න දෙමේ. එතුමා වැටුණු බිඳුවෙන් ඉස්සරහට යද්දී අපි එතුමාට කණාචාස් ටිකක් වැඩ කරා. එතුමාට ණය ගවන්න උන්නේ නැහැ එතුමාගේ පාලන කාල සීමාව තුල. ඒ නිසා එතුමාට යම් යම් විදියට රටට ලැබුණු අපනයන ආදායම් සහ නොයෙක් ආදායම් තුලින් ඩොලර් ප්‍රමාණයක් ඉතුරු වුණා. ඒ චූන් එක එතුමා ගත්තා. ඒක කළමනාකරණය කරා ඒ තිබුණු වාසියත් එක්ක. එහෙම නැතුව එතුමා විශ්වකර්ම වැඩක් කරේ නැහැ. දැන් ආරංචිය සුබයි පෝස්ටර් ටික ගැලවිලා ඉස්සරහටත් රනිල් තමයි කියලා පෝස්ටර් එකක් ඇලවිලා තියෙනවා. කොහොමද අභියෝගය? එතුමාලගේ කැම්පේන් එක මම හිතන්නේ හතර ගාතේ දාලා බිම වැටුණා. ඒ කැම්පේන් එකෙන් එතුමාලට යම් ඡන්දපදනමක් දෙනවා නම් ඒ ඡන්දපදනමත් කඩාගෙන වැටුණා. ආරංචියේ සුබයි වුණාට වැඩ පිළිවෙල අසාර්ථකයි. දැන් ඔබතුමාලගේ නායකයාවත් විවේචනය කරා පාසල් ගාන ගිහිල්ලා එක එක වීරක්‍රියා කරනවා. නමුත් මේක බාරගත්තේ නැහැ. මම තමයි කරේ. සුදුස්සාට දෙයක් වේ නම් සුදුස්සාට මේ ලැබිය යුතුයි කියලා ඔහු ලකුණු දාගත්තා. එතුමාට බාර දුන්නා. එතුමා බාරගත්තේ නැහැ. එතුමා රාජපක්ෂවරුන්ගෙන් වැටුණු බැටන් එක රාජපක්ෂවරුන්ම ඇහිඳලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට දුන්නා. එහෙම නැත්නම් එතුමා ගිහිල්ලා බැටන් එක ඇහිඳගත්තේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ බැටන් එක බාර දෙන්න තීන්දුව කිරීමේ බලය තිබුණේ රාජපක්ෂ කඳවුර ගාව. උන්ට ආරක්ෂිතම උද්ගලයා බවට හැඟුණේ අවබෝධුනේ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා තමයි ගෝඨාභය විසින් අතහරින ලද බැටන් එක ඒ කඳුරේ අනිත් අය විසින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට බාර දුන්නේ. එහෙම නැතුව බාරගත්ා කියන කතාව පට්ටපල් බොරුවක්. බාරගත්තේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට බාර දුන්නා.